උතුරගෙන දැන් හැමදාම කියනවා මාධ්‍යයෙන් මේ IBC තියෙනවා වටේම ගෙන ආවාකල්ලිය ආවාකල්ලිය උතුරේ ප්‍රශ්න තරුණයෝ මේ මරා ගන්නවා කියලා. දැන් අපි තරුණ දැන් මම උතුරේ ඉඳලා තමයි ඇවිල්ලා ඉන්නේ. ඊයේ රෑ 2 වෙනකම් පොලිසියෙන් ඉඳලා මෙතනට මේ 10ට එන්න මම සාමාන්‍යයෙන් පන්ක්චුවලිටි එක හරියට අගය කරනවා. විනාඩි 5කට ඉස්සෙල්ලා එතනට යන්න try කරනවා. නමුත් පොලිසිය 2 වෙනකම් ඉඳලා මේ ඊයේ දවල් 1ට මාම්බල මන්දියේ දීපයි කියන ජෆ්නා පොලිසියෙන් ඉඳලා මීටර් දෙකක් නෑ 10 minutes walking මේ distance number 50 ඉලන්දකුලම් කියන මේ ඇඩ්‍රස් එකේ තිබිච්ච නිවසකට 8 දෙනෙක් පිස්තෝල් පොල්ලු ඔක්කොම අරගෙන සිවිල් යුනිෆෝම් white van එකෙන් ගිහිල්ලා ඒ ගෙදර එහෙම සීස් කරලා ඒ ගෙදර හිටපු 6 දෙනෙක් තරුණ කොල්ල 5 දෙනාම under 21 ඒ house owner වත් double 1 ඉඳලා අය වෙනකන් හෑන්ග් අප් දාලා හොඳටම ගැව්වා. they tortured them then around 5:30 අර මේ හවුස් ඕනර්ගේ වයිෆ් කෝල් කරලා තියෙනවා හවුස් හස්බන්ඩ්ට එයාගේ ෆෝන් ස්විච් ඔෆ් ඊට පස්සේ වයිෆ් අම්මලා ගෙදර ඉඳලා මේ ඒ ගෙදරට ඇවිල්ලා තියෙන පාමාරට ඇවිල්ලා බලනකොට ෂී විට්නස්ඩ් මේ කට්ටියට ගාගෙන ඉන්න එක. එතකොට ඒ බිරිඳගේ ගෑනු ළමෙක් ෆ්‍රෙන්ඩ් කෙනෙකුත් ඇවිල්ලා තියෙන එතන අවුරුදු 20 years old girl. එයාටත් ගාලා තියෙන කනේ පාරවල් කම්පුල්ට ගාලා ඒ ළමයාව එතන එකේ ඉඳලා අය වෙනකන් වාඩියු කරලා. එතකොට කාන්තා පොලිසියක අවුරුදුත් නැහැ, මේගොල්ලන් යුනිෆෝම් නැහැ, හැබැයි පිස්තෝල ආයුධ ඔක්කොම තියාගෙන වයිට් වෑන් එකෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ බිරිඳ ආලා තියෙනවා, එහෙනම් ඕගොල්ලන් මගේ මාත්‍යාව මොනාටද දැන් අත්අඩංගුවට අරන් තියෙන්නේ. ඒව අපි කියන්න බෑ වාට, වාට ඕන නම් පොලිසියට එන්න. එතකොට මෙයා ආලා තියෙනවා ඕගොල්ලන් මොන පොලිසියද, දැන් පොලිසිය කියන්නේ යුනිෆෝම් නැහැ, බැජස් නැහැ, මුකුත් නැහැ. එතකොට මේගොල්ලන් කියලා තියෙනවා යෆ්නා පොලිසිය කියලා. රයිට්, එහෙනම් මම එන්නම් කියලා එයා ලෑස්ති වෙනකොට අරගුණනුත් ෆෝන් කරලා පොලිස් ජීප් එකක් ඇවිල්ලා තියෙනවා. මොබයිල් මේ බ්ලූ කලර් ස්කෝපියෝ පොලිස් ජීප් එක තියෙන්නේ. හැබැයි ඒ ජීප් එකේ පොලිස් කියලා ගාලා තිබුණට කොළඹ නම් මම දැකලා තියෙනවා කොටහේන වෙල්ලවත්ත කියලා ගාලා තියෙනවා. ඒකේ ගාලා නෑ මුකුත්. නිල් පාට පොලිස් ජීප් එක පොලිස් කියලා ලොකුවට ගාලා තියෙනවා. මොන පොලිසියද කියලා ගාලා නෑ. ඊට පස්සේ මේගොල්ලන් අරයි කියලා මේ අර පොලිස් ජීප් එකේ මේ කට්ටියව දාගෙන ගිහිල්ලා ඒගොල්ලන් පොලිසියට එන්න කියලා. එතකොට අයට මේ අය දෙනාගේම ෆැමිලි මෙම්බර්ස්ලා අම්මලා තාත්තලා නංගිලා අක්කලා ගිහිල්ලා පොලිසිය ඉස්සරහා පිට ඉන්නවා. 10 වෙනකන් රෑ 10 වෙනකන් පොලිසිය කියලා තියෙනවා එහෙම අපි කාවත් අත්අඩංගුවට අරන් නැහැ කියලා. ඊට පස්සේ 10ට තමයි මම මේටෙන්ද ලෑස්ති වෙනකොට මට ඒගොල්ලන් කෝල් කරා පොලිසිය ඉස්සරහා පිට ඉඳගෙන මේ මාරුන් මේම ප්‍රශ්නයක් වෙලා තියෙනවා මාස්ටර් කියලා. මට මාස්ටර් කියලා යෆ්නාවල කියන්නේ මම ටීච් කරනවා. එතකොට මම ඊට පස්සේ National Human Rights Commission 24 hours hotline, National Police Commission 24 hours hotlines. අරද මේක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් 19th amendment එකෙන් අපිට දීපු වරප්‍රසාද. වරප්‍රසාද නෙමෙයි අපේ rights, අයිතිවාසික. ඉතින් මම ඒගොල්ලන්ට ඉන්ෆෝම් කරා, කෝල් කරා. එතකොට මට ඒගොල්ලන් ආපහු දීපු උත්තරේ, අරුන් අපි කතා කරා මේ OS තුමාට කතා කරා, DJ තුමාට කතා කරා, හැම කෙනාටම කතා කරා. ඒගොල්ලන් කියනවා මේ එහෙම කාවත් අත්අඩංගුවට අරන් නැහැ කියලා. රයිට්. එතකොට මම හරි එමනම් එතකොට අරුන් ඔයාට ඔප්පු කරන්න පුළුවන්ද මේ කට්ටිය පොලිසිය කියලා? ඔප්පු කරන්න බෑනේ අපිට. ඈ හරි මං ඇහුවා එහෙමනම් මේක දැන් 10 වෙනකන් යාපනයේ පොලිසියෙන් අත්අඩංගුවට අරන් නැහැ කියනවා. ඒ කියන්නේ OS තුමා කියනවා වගකීමකින් එයා තමයි එතන රයිට්. එහෙනම් මේ සිදුවීම වෙලා තියෙන අරියාලේ අරියාලේ කියන යෆ්නා පොලිස් වසමේ තියෙන ප්ලේස් එක. රයිට්. එහෙනම් පෑරන්ගේ අබ්ඩක්ෂන් නේ? ඉට් වාස් එන්ෆෝස්ඩ් අබ්ඩක්ෂන්. එහෙනම් එයා ඒගොල්ලන්ට කියනද එන්ට්‍රි එකක් බාරගන්න කියලා. අපි ආය දෙනාක මේ ෆැමිලි මෙම්බර්ස්ලා ඉන්නවා මේ එන්ට්‍රිය බාරගන්න කියලා. එතකොට ඒ එන්ට්‍රිය බාරගත්තෙත් නෑ ඒ මිනිසුන්ට. ඒ අම්මලාට කුණු අරපේ මැල්ලලා තියෙනවා පොලිසිය තියලා. ආ අපේ දෙමළෙන් මේකක් තියෙනවා සදුරාඩි කලම්ගණ්ඩ සහෝදරිහලුක්කු වනක්කම්. ඒ කියන්නේ සදුරු කියන්නේ යුද්ධ යුදපිටිය බැටල් ෆිල්ඩ් එකේ ඉඳලා ආයුධ අතට ගත්ත ලේඩිස්ලා තමයි මේගොල්ලන්. උංගල් எதிர்கால கருப்பைகள் நெருப்பைத்தான் சுமக்கும். ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මේ වොම් එකේ ඉන්නේ ගින්දර තමයි. හරිද? ඒ අම්මලා එතන අඬා කරපු ඇඬිල්ලට උත්තරයක් නැහැ. තාමත් නැහැ. මේ මොහොත වෙනකන් උත්තරේ නැහැ. අපිට ආපු උත්තරේ අපි අරස් කරේ නැහැ කියලා එන්ට්‍රි ගත්තෙත් නැහැ බාර. ඊට පස්සේ මේ හැමතැනින්ම කෝල් කරායින් පස්සේ රෑ 11 මාර 12ට වගේ ජීප් එකේ ගෙනලා තියෙනවා ඒ ළමයි ටික පොලිසිය ඉස්සරහට. අම්මලා දැකලා තියෙනවා
කෑගාගෙන උඩු යනකොට ආපෝ ජීප එක අරගෙන ගිහින්. පොලිසිය ඇතුළට ගෙනල්ලා නැහැ ඒ අය දෙනාම. එතකොට මේගොල්ලන් ගාව තියෙනවා secret concentration camps like Auschwitz. ජර්මන් වල තියන් හිටිය ඒ වගේ කැම්ප්ස් තියන් ඉන්නවා. illegal arbitrary arrest තමයි වෙන්නේ. යෆ්නා වල වෙන්නේ කිසිම තැනක legally කිසිම දෙයක් වෙන්නේ නැහැ. 2009 යුද්ධයෙන් පස්සේ මට ගණන් මේ මංගා තියෙන දැන් 5 මෙතන ඉන්න ගුටි ගාපු ළමයි. අපිව අරන් ගියා. last 2 weeks back මේ මෙතන ඉන්න ළමයි 9 දෙනෙක්ව පොලිසිය අරන් ගියා තුන්නාගම් පොලිසියට. අරන් ගියාම ගිහිල්ලා ආලා තියෙනවා අයි ඔයගොල්ලන් රතු පාට ටී-ෂර්ට් දාගෙන ඉන්නේ. ඔයගොල්ලන් කොටිද? UNP-ද? මාස්ටර් කියන එක කවුද? ප්‍රභාකරන්ද? ප්‍රභාකරන්ගේ කට්ටියද? එතකොට රතු පාට අපි දාගෙන ඉන්නේ. අපි ගොවිතැන් කරනවා. අපි ඩ්‍රාමා දිනනවා. අපි කුලිවැටට යනවා. එතකොට සුදු ෂේට් සුදු වෙටි ගාන්න බෑ. සුදු ෂේට් ගැව්වොත් ඒක කිල්ටු වෙනවා. මේක කිල්ටු වුණාම දවස් පහකට හරි ප්‍රශ්නයක් නැහැ. ඒකට තමයි රතු පාට ගන්න එක. කන්තික ෂේගුබරා කියලා තියෙනවා violence drives away from your course. ඒ කියන්නේ people drives away. violent නම් ඔයාගේ මේ මේකෙන් මිනිස්සු අයත් වෙනවා. true revolution is non violence. අපි ඒකට තමයි කැමති. අපි කැමති නෑ කවදාවත් ආයුධයක් අතට ගන්න. ඒ කියන්නේ අපි දන්න ප්‍රභාකරන් කියන්නේ මා මෝඩයෙක්. අපි දන්නවා. කෙලින්ම කියන්න. එයා බුද්ධිමත් මිනිසියෙක් නම් අපිත් ගිහලා එයාත් එක්ක මේ සටන් කරනවනේ. ප්‍රභාකරන් ගාව හිටපු ලීඩර්ස්ලා දැන් ඉන්නේ දේශපාලන කරන කට්ටිය ගාව හොඳට ඉන්නවා. දැන් Forbes එකේ ඊයේ report එක තියෙනවා top 10 richest politicians. ඒකෙන් පස්වෙනි යන්නේ විනායක මූර්ති මුරලීධරන්, අලයිස් කරුණාම්මා. එතකොට දවා අවුරුදු 1000කට 1000කට ඉස්සෙල්ලා කරුණාම්මන් කොයිද හිටියේ? මේ බිලියන් ගණන් සල්ලි කොයින්ද යාට ආවේ? වෙඩට ගිහිල්ලද? මගේ තාත්තගේ තාත්තා රාමෙද්ද? මෙයා රාමෙද්දද? කුලි වැඩ කරාද? නැත්නම් කොයි හරි ඔෆිස් එකේ වැඩ කරාද? ආගම්වාද, කුලවාද? කුලවාද මම මීටින් එකේ සුමන්දරන්ගේ මීටින් එකේ මම නැගලා තරුණයන්ගේ කතාව කතා කරලා බයිනකොට ඒ කට්ටිය ඇව්වේ ඒ කතාව නෙමෙයි. අරුන් මොන කුලේද කියලා. I am proud to be a grandson of Toddy Tepper because he never looted from anybody, right? He worked and educated us. I think I am proud. Ne horakan kare ne ma banku horakan kare ne me oh idin me ne koti dak ne me Ranil Wickremesinghe lage aandu kale eyawa thamai me janathwama kiwe eya gawa thiyena commission report ekak eya kiwa me mechchara 10,000 crores eken eliyata aapu kata the mind then there is no glory in war, there are no heroes in war. ඒක ග්ලෝරි නෙමෙයි. ප්‍රභාකරන් මේ හීරෝ නෙමෙයි. මහින්ද රාජපක්ෂ හීරෝ නෙමෙයි. ග්ලෝරි මොකද්ද? ඒ යුද්ධේ නවත්තන්න කටයුතු කරන මිනිස්සු තමයි හීරෝස්. නේ? ඒක තමයි හොඳම දේ. ඉතින් මේ දැන් the problem is not the dumb politicians. The dumb people who vote again and again to these dumb politicians.